අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ප්‍රදේශ කිහිපයක තවමත් ගෑස් හිඟයි ගෑස් නැතුව ගාල්ලේ හෝටල් වසාදමයි ඩෝලාවෙන් වඩින ගෑස් සිලින්ඩර ඉන්ධන මිලට එරෙහිව බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිටත් විරෝධතා දීවරයෝ මුහුදු නොයා ඉන්ධන මිලට විරෝධය පළ කරයි අදත් රට පුරා කිරිපිටි පෝලිම් ඇමති බන්දුල දෙනවා කිව්ව හාල් කිලෝ 10 ගන්න ජනතාව සතුටට බිත්තර මිල රුපියල් 27ට එහා යන්නේ නැහැ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමය කියයි ආහාර අර්බුදය ඉදිරියේදී ප්‍රබල විදිහට එනවා ඒක වළක්වන්න කාටවත් බෑ මගේ දුර කාලයෙන් අවුරුදු 4කට වැඩි කාලයක් මම වැඩ කළේ IMF එකත් එක්කයි හිටපු ජනපති මෛත්‍රී කියයි ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දර දුන් වත්මන් ආණ්ඩුව ගැන සජිත් කියන කතාව තවමත් රසායනික පොහොර ඉල්ලන ගොවීන් කාබනික දියර පොහොර භාවිතයට අකමැති නම් විනාශ කරන්න එපා යලි බහර දෙන්න පොහොර ලේකම් කාර්යාලය කියයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ගිවිසුම මසක් ඇතුළත අත්සන් කරන බව බලශක්ති ඇමති ද හින්දු පුවත්පතට කියයි. දේශප්‍රේමී උදේ ගම්මන්පිල දේශද්‍රෝහී වෙලා ආනන්ද පාලිත පවසයි. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථකයි. වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් දින 4ට රුපියල් මිලියන 20ක පාඩුවක්. දෛනික කොවිඩ් ආසාදිතින්ගේ අඩුවක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොවිඩ් රෝගීන් ගැන සිදු කළ ජාන විශ්ලේෂණ වාර්තාව මෙම සතිය අවසානයේදී ආචාර්ය චන්දිම ජීවන්දර කියයි නව ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් ලොව පුරා දහස් ගණනක් ගුවන් ගමන් අවලංගුයි සෙස්නා සැහැල්ලු වර්ගයේ ගුවන් යානයක් කිඹුලා පිටිය 690 ප්‍රදේශයේදී කඩා වැටේ සිව් දෙනෙකුට සුළු තුවාල දේශීය පත්වතයි මුලින්ම අවධානය දුම්රිය ස්ථානාධිපති වරුන් ආලම්භ කළ වැඩ වර්ජණය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද තීරණය කළා ඒ සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙතර සාමාන්‍ය අධිකාරී වරයාට විරෝධය පළ කරමින් තෙල් සිමෙන්ති ඇතුළු ප්‍රවාහන කටයුතු කිහිපයකින් ඉවත් වීමටද වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා දුම්රිය ස්ථානාධිපති වරුන් සහ සාමාන්‍ය අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. මේ හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පියවරගෙන ඇත්තේ. දුම්රිය සංඥා ක්‍රමවේදයේ දෝෂ නිවැරදි කිරීම සහ ධාවන කාලසටහන් යථාවත් කිරීම ඇතුළු ඉල්ලීම් 25ක් මුල් කරගනිමිනුයි පසුගිය 23 වන දින සිට මෙම වෘත්තීය වැඩවර්ජනීය ක්‍රියාත්මක කළේ. ඒ අනුව මෙම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලැබුණේ නැති නිසා සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් බාරගැනීමේ කටයුතු වලින් තවදුරටත් ඉවත් වන බවයි දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළේ. අද දිනත් සාකච්ඡාව ඇල්මැරුණු ස්වභාවයෙන් ප්‍රශ්න වලින් ලිස්සා යන තත්වයකින් අවසන් කිරීමට කටයුතු කරා. මේක තමයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ නොහැකියාව. ඒත් එකම ඔහු දැන් මේ වන විට ගොනු වෙලා තියෙනවා දුම්රිය රියදුරු සංගමේ නියාමක සංගමය සහ තවත් දේශපාලන වෘත්තිය සමිති නායකයෙක් සමග. හැබැයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා මේ මොහොත වෙන විට ඩීල් කාර්යයක් කියන එක අපිට පෙන්ලා තියෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාගේ මේ අත්නෝමතික ක්‍රියාවට විරුද්ධත්වයක් ලෙස තෙල් ප්‍රවාහණයට කොළොන්නාව දුම්රිය ස්ථානයේ අපි සේවාවලින් ඉවත් වෙනවා. ඒත් එකම සිමෙන්ති සඳහා ක්ලින්ක ප්‍රවාහණය සිද්ධ කරන පාලාවි දුම්රිය ස්ථානයේ පුත්තලම කරඩිපොල්ලේ දුම්රිය ස්ථානවල සේවාවලින් අපි ඉවත් වෙනවා. ඒත් එකම ප්‍රීමා ප්‍රවාහණයට තියෙන චෛනාවේ දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු වලින් අපි ඉවත් වෙනවා. ඉවත් වෙලා අපි මේ බලපෑම කරන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයාට ගරු ඇමතුමේනි ජනාධිපතිතුමනි මේකට විසඳුමක් දෙන්න අපේ ප්‍රශ්න විසඳනවා වෙනුවට දෙපාර්තමේන්තුවේ පාලනයවත් කරගන්න බැරි මේ පුද්ගලයා විද්වාද තීන්දුවක් ගන්න. එමෙන්ම දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර 23 වෙනි දින සිට අද දක්වා රුපියල් මිලියන 20ක පාඩුවක් ලබා ඇති බවයි. දිනකට දුම්රිය ප්‍රවේශව සඳහා මුදල් නොගැනීම නිසා දිනකට රුපියල් මිලියන 5ක පමණ පාඩුවක් සිද්ධ වෙනවා. එම නිසා මේ වන විට මේ දින 4ට දුම්රිය ස්ථානාධිපති සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 20ක
පමණ ආලාභයක් සිදු කරලා තියෙනවා. ඕන ඉල්ලන සියලු ඉල්ලීම් ලබා දෙන්න බෑ. එහෙම ලබා දුන්නොත් දුම්රිය දෙපාර්තමේන්තුව මීට අතට මූල්‍ය ආගාධයකට යනවා. ඒ වගේම මේහා සමාන අනිකුත් සමවෘත්තීය කණ්ඩායමුත් ඒ ඉල්ලීම් ලුවක් ඒවා ඉටු කරන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ සල්ලිත් නැහැ. ඒකින්ද අපි යම් මට්ටමකදී ඉල්ලීම් කරනකොට සාධාරණීය සිදුවලක ඉල්ලීම් සිද්ධ කරන්න ඕන. ඒ සාධාරණ ඉල්ලීම් බොහොමයක් සඳහා විසුම් ලබා දීම එකඟුණා. මේ අතර අතිකාල සහ සෙළුම දීමනා ලබා ගනිමින් දුම්රිය ස්ථානාධිපති වරුන් සිදු කරන වර්ජනීයට එරෙහිව දුම්රිය එන්ජිනේරිය දුරු සංගමයේ සහ නියාමක සංගමය ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනීය අත්හිටු වීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කඩිනම් ක්‍රමවේදයක් සකස් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරයා එකඟ වීමත් සමගයි. දුම්රියට ආදායමක් ලැබෙන්නේ නැත්නම් දුම්රිය දාණය කිරීමෙන් අවශ්‍යතාවයක් නැහැ කියන එක අපි දුම්රිය සාමාජිකාරතුමාට පෙන්වා දුන්නා. ඒ අනුව එතුමා පොරොන්දු වුණා ඉතාම කඩිනමින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කරනවා කියන කාරණය. ඒ නිසා අපි වෘත්තීකයා මාර්ගයට අවතීර්ණ වීමකට යම් තීරණයක් අරගෙන තිබුණත් මේ මොහොතේ පත් වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපි ඒ ක්‍රියාමාර්ගය අත්හිටවන්න තීරණය කළා. ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණ ඉන්දියාව හා එක්ව සංවර්ධනය කිරීමේ ගිවිසුම මසක් ඇතුළත අත්සන් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මපිල මහතා ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. මෙතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහනේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා පැවසුවේ දේශප්‍රේමී ලෙස කතා කළ උදේගම්මපිල මහතා මේ ගිවිසුම හරහා දේශද්‍රෝහී වී ඇති බවයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 99ක් තිබෙනවා. වරක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ එම තෙල් ටැංකි 99ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ ඉන්දියාවට පවරා දී අවසන් බවයි. එම තෙල් ටැංකි යලිත් ශ්‍රී ලංකාවට පවරා ගැනීම තමාගේ එකම අරමුණ බවද ඔහු පැවසුවා. නමුත් මේ වන විට ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාව සමග එක් වී සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අදාළ වන ගිවිසුම මසක් ඇතුළතදී අත්සන් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉන්දියාවේ ද හින්දු පුවත්පතට පවසා තිබෙනවා. මාස දහසයක් තිස්සේ මෙම ගිවිසුමේ කොන්දේසි පිළිබඳ සාකච්ඡා කළ බවත් ව්‍යාපෘතිය සඳහා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නම් සමාගම පිටුවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දී ඇති බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ අමුණාන්සලට මතක ඇති මේ සංකීර්ණය ගැන ගම්මන්පිල අමාත්‍යවරයා කිව්ව ප්‍රකාශ ඉන්දු ලංකා ගිවිසුමෙන් සදාකාලිකවම ටැංකි 99 දුන්නා කිව්වා. පුළුවන් නම් පෙන්වන්න කිව්වා අවුරුදු 35කට තියෙන බදු ගිවිසුමක්. මම යන්නේ ටැංකි ටික ආපසු ගන්න කිව්වා. මාර්තු මාසේ 16 අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී කොළොන්නාවේ කිව්වා මම සුබදායක ආරංචිය පණිවිඩයක් කියනවා ඉන්දිය මාකොම්සාරි සෙකඟුණා බොහෝ දිනකින්ම ටැංකි ටික අපිට ලැබෙනවයි කියලා. මේ තියෙන ඇමති ගෙලියුම ගෙඩිය පිටින් අපිට ගන්නවා කියපු ඇමති මේක බේර ගන්න ඇවිල්ලා රටේ සම්පත් විකුණන කාලය ඉදිරියට එන්නේ 2022 ආරම්භෙන්නේ අපේ සම්පත් කුණුකොල්ලේට විකුණන කාලය කියලා ඔබලාට අපි කිව්වා. මේකෙන් තව දෙයක් නැති වෙනවා මේ ඇමතිවරයාගේ ගනුදෙනුවෙන්. මොකද්ද මේ සමාගමෙන් නැති වෙන්නේ? ඩොලර් ලක්ෂයක් අවුරුද්දට ලැබුණා. ඒකත් ඉවරයි. චීන වරාය තෙල් ටැංකි යන්ත්‍රස්ථානයේ තෙල් බෙදීමේ බලයක් නැහැ. ඒකත් ලබා දෙනවා. විමල් වීරවංශ උදේගම්මන්පිල ඇතුළු දේශ තීසේසියෝ අද දේශද්‍රෝහි ගනුදෙනු වෙනකොට මොකද කරන්නේ? ගේන්නේ දේශප්‍රේමී ගම්මන්පිල ඇමතිවරයා. ඇමති ගේනකොට මේක දේශප්‍රේමී. අනිත් පක්ෂ කරනකොට දේශද්‍රෝහි. එහෙනම් මේකට වහාම අවදි වෙන්න. රටේ ජනතාවට දරාගන්න බැරි විදිහට භාණ්ඩ මිල ඉහළ ගිහින් දැන් ජනතාව භාණ්ඩ මිලදී ගන්න පෝලිං වල කට්ටකණයක අපේ රටේ සුලභ දසුනක් බවට පත් වෙලා දීවරයෝ මුහුදු යන්නේ නැතිව බෝට්ටු වල ඉඳලා විරෝධතාවල මිනිස්සු දැන් එළවලු ගන්නේ අතේ තියෙන රුපියල් 50ට 100ට. මෙහෙම ගියොත් ඉදිරියේදී රටේ මිනිස්සුන්ට හිඟා නොකා හිඟා කන්න සිද්ධ වෙයි කියලා තමයි ජනතාව නම් කියන්නේ. අපේ රටේ භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉවරයි. දැන් තවත් වැටෙන්න තැනක් නැහැ. හාල් රුපියල් 100ට අඩුවෙන් සතුසෙන් දෙනවා කියලා වෙළඳ ඇමති බන්දුල කිව්වා. ඊයේ මාධ්‍ය හමුවේ වෙළඳ ඇමති බන්දුල කිව්වේ එක් අයෙකුට කිලෝග්‍රෑම් 5 බැගින් දීපු සහල් දැන් කිලෝග්‍රෑම් 10 දක්වා වැඩි කළ බවයි. මේ නිසා අඩු මිලට වැඩිපුර සහල් ගන්න අද ජනතාව සතුසට ආවා. සුදු හාල් විතරයි ගන්න පුළුවන්. ඒකත් දෙන්නේ කිලෝ 3යි.
ඇමතුමා දෙන්නේ සම්භාර 10ක් ඕනක නහල් නැහැ හාල් ගත්තා ආණ්ඩුවට දැන් සැපද කියලා තමයි ආණ්ඩුවනේ මේ මිනිසුන්ට මේ වෙලා තියෙන දේවල් වල ඇත්තද ආ එන එක විහිළුවද දන්නේ නැත්නම් එහෙම කියනවා නමුත් ඇතුළට ගියා මුකුත් නැහැ කටින් දන් දෙනවා සම්බා කටින් දෙනවා දැන් ගිහිල්ලා බලන්න තියනවාද කියලා වැඩන්නේ ඔය ගැන කතා කරලා डॉलर अर्बुदे निसा आयत किरिपिटी पोली मेतिवेला में अर्बुदे निमावेन मास देककट वेडिकालया गतवन बव पसुगे दवसक किरिपिटी आनायन करुआंगे संग में माध्य प्रकाशक वर्या संदहन कला देन किरिपिटी पोलीम आयत अपेरटट सुलब दसुनक विला මේ අතර දේශීය කිරිපිටි සමාගමක අලවිසලක් සිල්ලර කඩයක් බවට පත් කළ පුවතක් අපට භගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. පොහොර අර්බුදයේ වගේම ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ එළවලු මිල තවත් ඉහළ ගිහිල්ලා. දැන් ආර්ථික මධ්‍යස්ථානවලට එන එළවලු වලත් අඩුවීමක් දැක ගන්න පුළුවන් කියලා වෙළඳුන් පවසනවා. වෙන්න කැලි 50ක් ගණන් දැන් ගෙන කැලි 10යි ඒකත් ඉදිරි වෙනවා අපේ ව්‍යාපාර බින්දුවට වැටලා තියෙනවා සිල්ලර අපිට විකුණන්න බෑ එළවලු කිලෝ රුපියල් 300න් එහා පැත්තේ වාගේ යන්නේ හැම එළවලුවම ආර්ථික මධ්‍යස්ථාන පව වැහෙන්න යනවා මේ එළවලු එන්න දිනේ මිනිසුන්ට දැන් කන්න සල්ලි නෑ හැම බඩුවක්ම දවසෙන් දවස ගණන් යනවා එළවලු මිල ඉහළ යාමත් එක්ක සිල්ලර එළවලු වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා ඉස්සර කිලෝ ගාන්ට ග්‍රෑම් ගාන්ට එළවලු ගත්ත මිනිස්සු දැන් අතේ තියෙන රුපියල් 50ට 100ට එළවලු ගෙනියන්න කියලායි වෙළඳුන් අවසන්නේ මින් වැඩි පිරිසක් කුලී වැඩ කළා එදා දවස කීයක් හරි හම්බ කරගන්න මිනිස්සු උත්සව සමය වගේම සත්ව ආහාරවල හිඟය මිල ඉහළ යාමත් එක්ක බිත්තර මිලත් ඉහළ ගිහිල්ලා මේ පිළිබඳ රජයත් සමග තවදුරටත් සාකච්ඡා පවත්වන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකින්ගේ සංගමේ සභාපති සරත් රත්නායක මහතා පවසන්නේ මේ මිලෙන් එහාට මං හිතන්නේ මස් මිලවත් බිත්තර මිලවත් යන්නේ නැහැ බිත්තරේ අදටත් රුපියල් 50ට ගිහින් නැහැ උපරිම ගිහින් තියෙන රුපියල් 26 27 අතර වයි තමයි 25 26 2021 වෙනකොට අපේ බිත්තර නිෂ්පාදනය මස් නිෂ්පාදනයයි අපි මේ රටට ඇති වෙන්න අපි නිෂ්පාදනය කරනවා අපි අසාධාරණ මිලක් පැහැදිලි ඉන්ධන මිල ඉහළ යාමත් සමග දීවර කර්මාන්තයට බලපෑම් එල්ල වෙලා දීවර මුහුදු යනේක පැත්තකින් තියලා බෝට්ටුවල ඉඳන් විරෝධතාවයේ නිරත වුණා තවත් දීවරෙන් පිරිසක් පන්දම් රැගෙන විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින් ඉහළ දාපු ඉන්ධන මිලට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිස් අද බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතා පූර්ව රැගෙන නිහඬ විරෝධතාවයක නිරත වුණා. අපි ගම්මන් පිළ ඇමතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ පෙට්‍රල් ඩීසල් මිල අඩු කරන්න කියලා. දැන් තමයි කාලේ ඔය AC කාමරේ ඉඳන් එළියට බහැලා ජනතාවගේ ප්‍රශ්න විමසන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කළ තවත් විරෝධතාවයක් ඊයේ රාත්‍රියේ කොත්මලේ තවලන්තැන්න නගරයේදී පැවතුණා. ඉන්ධන මිලට එරෙහි සමගි ජන බලවේගයේ විසින් සංවිධානය කළ විරෝධතාවයක් ඊයේ පස්වරුවේ අම්පාර උහණ ප්‍රදේශයේදීත් පැවතුණා.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමක් අම්පාර නගරයේදී පැවැත්වුණා. එහිදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ජනතාවගේ සුව දුක් විමසා බැලුවා. රටේ ගොවි ජනතාව තවමත් රසායනික පොහොර ඉල්ලලා අරගල කරමින් සිටිනවා. සමහර ගොවීන් කාබනික වගාවට යොමු වෙත්තේ ඉන් සාර්ථක ප්‍රතිඵල අත්වන බව පවසමින්. නමුත් රජය ලබා දුන් දියර පොහොර යොදා වගා කළ ඇතැම් ගොවීන් පෙන්වා දෙන්නේ සිය අස්වනු විනාශ වී ඇති බවයි. මේ අතර රජය ලබා දුන් දියර පොහොර භාවිතා කිරීමට අකමැති නම් ඒවා විනාශ කරන්නේ නැතිව යලි බහර දෙන ලෙස පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා ඉල්ලා සිටිනවා. ජනතාවගේ යුතුකමක් තියෙනවා මේවා පාවිච්චි කරලා බලන්න. රජය මේ සඳහා විශාල වේදමක් දරලා තියෙනවා. ඒතකොට කිසියම් පුද්ගලයෙක් මේවා බිම හලලා ඒව විනාශ කරනවා නම් මම හිතන්නේ ඒක රජයේ පොදු දේපලක්. රජයේ දේපලක් අවභාවිතා කරන්න බෑ කිත්‍රිකට. ඉතින් ඒක නිසා ඒක අපි ඉදිරියේදී අධාලංශ දැනුවත් කරනවා. මේ වගේ යම් කෙනෙක් කරනවා නම් රජයෙන් නොමිලේ ලබා දෙන දෙයක්. ඒ පුද්ගලයා දැනගන්න ඕනේ මේක රජයෙන් ලොකු වේදමක් කරපු දෙයක්. ඒ කුඹුරට යොදලා අත්දැක බලන්න ඕනේ. එමු නැතු ඒක තැනකට හලලා ඒකේ තියෙන අන්තර්ගතයට අනුව භාවිතා කරන්නේ නැතුව මේවා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ ටැංකියේ කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද වතුර කොච්චර ප්‍රමාණයක් මිශ්‍ර කරලා මේවා ගහන්න ඕනද කියලා. ඒ මුකුත් බලන්නේ නැතුව මේක මේ වැඩපිළිවෙල පිළිබඳව කිසියම් පසුබැස්මකට ලක් කරන් රටට වැරදි පණිවිඩයක් දෙන්න යම් සංවිධානාත්මක කරන කාරණයක් කියලා මම විශේෂයෙන්ම දකින්නේ මේක. එහෙම Tamanට අවශ්‍යතාවයක් නැත්නම් මේක විශ්වාසයක් නැත්නම් Tamanට නැවතී ගෝජන්සිය මැදිස්ත්‍රාණයට බාර දෙන්න පුළුවන්. කාබනිකද රසායනිකද කියන ප්‍රශ්නත් එක්ක තවමත් රටපුරා ගොවි ජනතාව සිය වගාවන් කරගෙන යාමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ගිරිතලේ ව්‍යාපාරයේ වී ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර මාසයක් ගත වී තිබෙනවා. මෙම ගොවීන් පසුගිය කන්නවල ඉතිරි වූ යූරියා පොහොර දමා එක් කොටසක් වගා කිරීම සිදු කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එම කොටසේ ගොයම් පැල අඩියක් පමණ වැඩි ඇති බවයි. කෙසේ වෙතත් රජය ලබා දුන් දියර පොහොර දමා වගා කළ කොටසේ ගොයම් අඟල් දෙකක් තුනක් පමණ වැඩි ඇති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. මේ රජයෙන් කියපු විදිහට වැඩ කරපු කැලලක් තමයි මේ පැත්ත තියෙන්නේ. මේ පැත්තත් ඒක එක දවසම මේ වගා කරේ. ඉතින් මම මේ ටිකට ගැහුවා යූරියා ටිකක් ගිය කන්නේ ඉතුරුලා තිබිලා. ඒකේ සාර්ථකත්වයත් මේකේ තියෙන දුර්වලතාවයත් ඔබතුමන්ලට දැන් පේනවා. ඉතින් අපිට මොනවා හරි සහනයක් ලබා දෙන්න අපිට යූරියා ටික තියෙනවා නම් මේවා හරියට කරගන්න පුළුවන්කමක් තියෙනවා. මට මේක කියනකොට ඇඬෙනවා. මොකද මගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට කන්න බොන්න දෙන්නේ අපි මොනවද? මුදේ මුට ගහන්න ඕනේ මේ සිය වගාවට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව මැදවච්චිය ගොවීන් තවමත් පීඩා විඳිනවා. රජය තමන්ට වන්දි ලබා දීමට පියවර ගත යුතු බවයි ඔවුන් පවසන්නේ. මෙවලේ හොඳට වී පැටෙව්වා. අර අසුචි වාගයක් දුන්නා ඒ වගා පර අර තිබුණු එකත් පාත් වුණා. මෙවට අර ගෙනාපු අර බූලි මෙවා ජරාව දැම්මා. ඒවා ගාලා ඉන්න බැරි පාරේ යන මිනිස්සුත් බැන්නා. මාස දෙකේ ගෝයන්ගා කියන්නේ මහ බණ්ඩි දැන් තීන්දුවන මේකේ බණ්ඩියක් නැහෙනි මහ පාරේ හිඟා කන්න තමයි වෙන්නේ ළමයි අරගෙන ගිහින් පාර දිගට හිඟා කන්නවත් මිනිසුන්ට තියෙන්න බෑ හිඟන්නටවත් දෙන්න ඒ ලොකු ලොකු මිනිසුන් රට රටවල් වල ගිහිල්ලා අපිට මේ ණය තුරස් වලින් බේරෙන්න බෑ තිබ්බට වැඩියෙන් අපි ණය වෙලා අවසාන වෙලා තමයි පස්ස බලන්නේ මේ කොහින්දෝ ගෙනාපු අසූචි ජනතාව ගෙවල්ලස්සේ තියන් ඉන්නෙත් බොහොම අමාරුවෙන් ඒවට කර කියා ගන්න දෙයක් නැහැ. පුළුවන් නම් ගොවියට නඩු දාලා පෙන්වන්න බලන්න. ලැජ්ජ නැද්ද? පීඩාවට පත් වෙච්ච ගොවි ජනතාවට තවත් නඩු දාන කතා කරන්නේ. තේ සඳහා පොහොර සහනාධාරී ලබා දෙන ලෙස ඉල්ලමින් යටිනුවර දන්තුරේ නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ මහනුවර දිස්ත්‍රික් කුඩා දේවතු සමිති සම්මේලනයේ ප්‍රධානත්වයෙන්. තේ දළු කිලෝවක් සඳහා ලබා දෙන මිල ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කුඩා දේවතු හිමියන් ශේෂ්ත්‍රයෙන් ඉවත් වීමේ දැඩි අවධානමක් මතු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එදා පොහොර මිටිය 1500 අද පොහොර මිටිය 1500 ඩොලරය ඉහළට ඩොලරය ඉහළට අද පොහොර මිටිය 8500 මෙවන විට රටපුරා ගෑස් හිඟයක් පවතිනවා. ඒ නව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් වීම ප්‍රමාද වීම හේතු වෙනුයි. අදත් ගෑස් පෝලිම් දක්නට ලැබුණා. ගෑස් නොමැතිකමින් ගාල ප්‍රදේශයේ හෝටල් රැසක් වසා දමා ඇති අතර ගෑස් සිලින්ඩර දෝලාවෙන් රැගෙන යමින් ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කර සිටියා.
මේදිනවල රට පුරා ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතිනවා. ඒ නව ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් වීමේ ප්‍රමාදය හේතු වෙනුයි. ගෑස් නොමැතිකම නිසා ගෑස් අලෙවි සැල්වල දිගු පෝලිම්ද දක්නට ලැබුණා. ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ පාරිභෝගිකයින්ගේ ඉල්ලුමට සරිලන පරිදි ගෑස් ලබා දීමට ගෑස් සමාගම්වලට හැකි වී නැති බවයි. ගෑස් නොමැතිකම හේතුවෙන් ගාල්ල නගරයේ හිනදුම ප්‍රදේශයේ හෝටල් බොහෝමයක් වසා දමා තිබෙනවා. දරත් නැහැ ගෑසුත් නැහැ කන්නත් නැහැ ගාල්ලේ මොන ඇමති හිටියත් ගෑස් නැහැ විශාල ප්‍රමාණයක් බේකරි කර්මාන්තේ පවත්වාගෙන යන්නේ ගෑස් අවන්වල අද වෙළඳ පොලේ අඩුම තරමේ කළු කඩයකින්වත් ගන්න ගෑස් ඇත්තේ නැහැ ගෑස් ටික ලබා දෙන්න බැරි නම් ගෑස් මිල පාලනය කරගන්න බැරි නම් සාමාන්‍ය මිනිහට එදිනෙදා ජීවත් වෙන්න තියෙන අවස්ථාව දෙන්න බැරි නම් කරුණා කරලා කරන්න පුළුවන් මිනිහෙකුට ආණ්ඩුව දීලා යන්න ගෑස් නොමෙතිකම නිසා අද සවස් වරුවේ කොළඹ හත ප්‍රදේශයේ උණුසුම්කාරී තත්වයක්ද හටගත්තා මෙයතර වැඩි මුදලට ගෑස් අලෙවි කරන අලෙවි නියෝජිතයන් පිරිසක් පිළිබඳව හැටන් ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ගෑස් තුග නියෝජිතයාගේ අලෙවි සැලට පමණක් ලබා දිය යුතුව තිබෙනවා. එසේ තිබියදීත් වංචා සහගත ලෙස ගෑස් තුග ලොරි රථවලට මාරු කර අලෙවි නියෝජිතයාට අයත් වෙනත් ස්ථානවල ගබඩා කර මෙම ජාවාරම සිදු කරන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. නෑ ගෑස් එනමල අපිට ගෑස් ඕනේ නේ. ඔව්. අපි වැඩ ගන්න අපිට ගෑස් ඕනේ. අපිට ගන්න කොයිරි. ගෑස් இல்ல අපි ගා ගෑස් නෑ නේ. ගෑස් පිපිරීම ඇතුළු භාණ්ඩ මිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාවය පළ කරමින් ගෑස් සිලින්ඩරයක් දෝලාවක් මතින් රැගෙන යන ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙන්. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීමක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගෑස් කාන්දුවක් හේතුවෙන් කල්පිටිය කුරක්කන් හේන ගම්මානයේ නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්නෙන් නිවැසියන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. සම්වර්ධනයේ සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගරාශ්‍රිත සම්වර්ධන ව්‍යාපෘතිය අද ආරම්භ වුණා. යග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 28ක්. එම මුදල සහන ණයක් ලෙස ලබා දීමට සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල ගෙවිසුම්ගත වී තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය සහ මාකන්දුර පරිශ්‍රයන් කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. කුලියාපිටිය පරිශ්‍රයට රුපියල් මිලියන 1942ක් සහ මාකන්දුර පරිශ්‍රයට රුපියල් මිලියන 1973ක් වැය කිරීමට නියමිත අතර දැනට පවතින පීඨ ගොඩනැගිලි සංකීර්ණයට උපකරණ මිලදී ගැනීමට තවත් රුපියල් මිලියන 262ක් වෙන් කර තිබෙනවා. ව්‍යාපෘතිය සමාරම්භයට සමගාමීව වයඹ විශ්වවිද්‍යාලයේ කුලියාපිටිය පරිශ්‍රයේ නව පුස්තකාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමද අද සිදු වුණා. ඊට වැය වෙන මුදල රුපියල් මිලියන 259ක්. රටේ සමාජ ආර්ථික සංවර්ධනයට සරිලන පරිදි වෘත්තිමය වශයෙන් දක්ෂ උපාධිධාරීන් බිහි කිරීම සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ අදාළත්වය ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන වැඩසටහන විශ්වවිද්‍යාල ප්‍රජාව සහ අවට ප්‍රජාවන් සමග සමීප අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ ශක්තිමත් කිරීම තුළින් සැලකිය යුතු සංවර්ධන බලපෑමක් ඇති කිරීමටද අපේක්ෂිතයි. ඉදිරියේදී ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
සිය දුර කාලය තුල වසර 4කට වැඩි කාලයක් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. තමන්ට ඉදිරිපත් නොකළ කොන්දේසි වත්මන් රජයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා. මුගදෙනෙක් කියන අන්ඩුවට IMF යන්නේ නැති කියලා. මේ ආර්ථික අර්බුදයේ විසඳ ගන්න යම් කිසි සහනයක් එතනින් හම්බ වෙයි කියලා. ආණ්ඩුවේ බලවතුන් කියනවා නෑ අපි IMF යන්නෙම නෑ කියලා කියනවා. කමුනාංශලට සමහර විට මතක ඇති මම අවුරුදු 5ට මාස 1කමාරයි අඩු ජනාධිපතිවරයා විදියට ඒ අවුරුදු 5ට මාස 1කමාරක් අඩු මුළු කාලයම මම වැඩ කෙරුවේ IMF එකත් එක්ක. IMF එක මට බරපතල කොන්දේසි දෙන්නේ නෑ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තදේව මම ඒගොල්ලත් එක්ක ගෙන්නලා කතා කරලා මම කිව්වා මේව නම් මට කරන්න බෑ. මේ දේවල් කළොත් රටේ විශාල අර්බුදේනවා අවුල් වෙනවා ජනතාවගේ අප්‍රසාදයට එනවා. ඒ වෙලාවේ මේගොල්ලෝ පිළිගත්තා. මගේ ඉල්ලීමට කන් දුන්නා. ඒ කොන්දේසි අයින් කරගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් ජයිකා ජපන් ජාත්‍යන්තර බැංකුවත් සහයෝගිතා කොයිකා කොරියානු ආර්ථික සහයෝගිතා ජාත්‍යන්තර සංවිධානය මේ සියල්ලම ලෝකේ රටවල් දුප්පත් රටවල් වලට සහ ආර්ථික ආධාර අවශ්‍ය රටවල් වලට ආධාර දෙන ජාත්‍යන්තර ආයතනයේ ලෝකයේ පිළිගත් ඉතා වැදගත් ආයතන. ඒ හැම ආයතනයක්ම උදව් කරන්නේ මිත්‍රවරුනේ ඒ රටේ රාජ්‍ය පාලනයේ ස්වභාවයටයි. දැන් මම දන්නවා මට කොහෙත්ම IMF එක දාපු නැති කොන්දේසි මේ ආණ්ඩුවට දාන්න බව මම දන්නවා. ලබන මාර්තු අප්‍රියල් වන විට මේ රටේ සහල් වගේම අනිකුත් ආහාර පිළිබඳව අර්බුදය සහ ජීවත් වීමේ අර්බුදය ඉතාම බරපතල තැනකට වැටෙනවා. ඒක බලක් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් සාමාන්‍යයෙන් අද කොළඹ නගරයේ අර කුණු කොටකට පයින් ගැව්වොත් එහෙම ජනාධිපති අපේක්ෂකයෝ 10ක් 15ක් කුණු කොටේ මිස වෙනවා. ඒ තරමට ඉන්නවා ඊළඟ ජනාධිපති. නමුත් ඒ හිතන තරම් ලේසි තැනක නෙවෙයි රට තියෙන්නේ. අපිට තිබෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව අපට තිබෙන්නේ ජනතාව ජීවත් කරවීම පිළිබඳව ප්‍රශ්නේ විසඳීම සම්බන්ධයෙන් අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගයි මූලික වශයෙන්. සහන ලබා දෙනවා වෙනුවට වත්මන් ආණ්ඩුව සිදු කළේ ජනතාව තවත් අගහදයට ඇද දැමීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. හරියටම නත්තලට දින කිහිපයකට පෙර පොහොට්ටුවේ නත්තල් සීයා උතෑගත් දුන්. ඒ තමයි තෙල් මිල වැඩි කිරීමේ තෑග්ග. දැන් අලුත් අවුරුද්ද උදා වෙනකොට පොහොට්ටුවේ නත්තල් සීයා අලුත් තෑග්ගක් දෙන්නයි බලාපොරොත්තු. ඒ තමයි මේ රටේ විදේශ සංචිත සම්පූර්ණයෙන්ම බිඳුවට බැස්සවීමේ නත්තල් තෑග්ග. පොහොට්ටුවේ නත්තල් සීයට මූල අමතක වෙලා. පොහොට්ටුවේ නත්තල් සීයට 69 ලක්ෂය අමතක වෙලා. අද ලිපේ ගින්දර නැහැ. අද තියෙන ජනතාවගේ හදවතේ ගින්දර. මේ ගින්දර නිවාලන්නට මේ රජයේ කිසිසේත් උත්සාහ දරන්නේ. දැන් අද ඉන්නවා මහ බැංකුවේ ඩොලර් කාක්කේ. දැන් එයා පොරොන්දුවක් දීලා තියෙනවා දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට රටේ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.5ක් බවට එයා පත් කරනවායි කියන්නේ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා ඒ අයගේ හදවතේ ගින්දර ඇති කරපු මේ ආණ්ඩුවේ නියෝජිතයෝ ගමට බහිනකම්. දේශපාලඥයන්ගේ අතනෝමතික ක්‍රියා හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පරිසර හානි හෙළ ගොස් ඇති බව එක රටක් එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. විශේෂයෙන් නුවරඑළියට ආවට පස්සේ දැන් දැනගන්න ලැබුණු උත්තරතුරු වලට අනුව මේ ජල උල්පත් සහිත ගංගා ධාරා ඒ වගේ උත්පත්ති ස්ථාන පවා අද මේ වෙනකොට විශාල වශයෙන් විනාශ මුඛයට ඇදී යමින් තිබෙන බව. වෙන තැන්හිදී වගේම මෙහිදිත් ජනතාවගේ අදහස වුණේ ඇත්ත වශයෙන් මේ වන විනාශය වනාන්තර විනාශය වෙන්න පුළුවන් පරිසරයට කරන හානිය සහ බලපෑම වෙන්න පුළුවන් මේ සියල්ලක්ම මේ දේශපාලනඥයන් විසින් අත්නෝමතිකව අදූරදර්ශීව ඒගොල්ලන්ගේ සහචරයන් සහ මේ සංහාරය කරන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. සාමාන්‍යයෙන් කිසිවක් දිනා ගන්න බෑනේ සටනක් කරන්න නැතුව. ඉතින් අපි කවුරුත් විවිධ තලවල විවිධ සටන් පෙරමුණවල වැඩ කරන අය. දේශපාලනඥයෝ ඒගොල්ලොත් ඒගොල්ලන් උත්සාහ කරනවා ඇති. ඒ වගේම අනිත් ප්‍රජානායකයන් ආගමික නායකයන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් සීමාවේ අය ඒ අරගලය කරනවා. ඉතින් කොයි හැටි වෙතත් අපිට මේ හැමෝගෙම තියෙන ඒ ශක්තියන් පාවිච්චි කළා අපිට හරි දේ මහ පොළොවේ ගොඩනගන්න පුළුවන් නම් අපි කැප වෙන්න ඕන ඒකට. හිඟුරක්ගොඩ ප්‍රදේශ ඉලේකම් කොට්ටාසේ ජනතාව වනාලි උදුරින් තවමත් පීඩා විඳින බව අපට වාර්තා වුණා.
ಈ ರಾತ್ರಿಯೇ ಗಂಬೆದುನು ವನಾಲೀನ್ ಪ್ರದೇಶයේ ದೇಪಲ ರಸಕಟ ಹಾನಿ ಸಿದು ಕರನ ಅಯರು ಆರಕ್ಷಿತ ಕ್ಯಾಮೆರಾವಲ ಸಟಹನ್ ವೀ ತಿಬುನಾ ಹಿಂಗುರಕ್ ಗೊಡ ಪ್ರದೇಶයේ ಲೇಕಂ ಕೊಟ್ಟಾಶಿ ಕವಡುಲ್ಲಹ ಮಿನ್ನೇರಿಯ ಜಾತಿಕ ವನೋದ್ಯಾನಯಂಟ ಆಸನ್ನವ ಪಿಹಿಟಿ ಗಮ್ಮಾನ ರಸಕ ಜನತಾವ ವನಾಲೀ ಉದುರಿನ್ ತವಮತ್ ಪೀಡಾ ವಿಂದಿನವಾ पसुगियदा गंबेदी वनालियकु वगावन सहा निवास रसकट हानि सिदु करनायरु सीसीटीवी कैमरावक मिलस सटहन वुना ते बागे अतुलत आली आये ना अपने गामे हाँ मधुरो तो ने पांच साले रह कर नो ना अपने दान टिका कहने दाम के ना पूजा कर गाने विधि आने अपने लोगों आपस दावे कर पत्ते लाइने में आली नहीं सा वो दीवार करना पांच साल करना रच्ची नगर लग दाखूं आली वेदी लग दाखूं आप ही पास से दो गनी ने आली दें राटा वटा श्री लंकावे अभ्यंतर गुवन सेवा सिदुकरण सकुरा एविएशन समागमट आयात सेस्ना वर्गे सहलु गुवन यान कडावेटी तिबेनवा ए किंबलपिटिय हय कणुव प्रदेशेदी मेम गुवन यान सीग्रिय सिट कोग्गल दक्वा अभ्यंतर गुवन गमन कियेदी सिटी अतरतुर एंजिमे हटगत कार्मिक दोषयक निसा मेम अनतुर सिदुव एति बवाय वार्ता वन्नी एम अवस्थावे याने तुल गमन गत लेबनन जातिकिन देदेना सह गुवन नियमवन देदेना सुनु तुवाल लबा रोहल गत कर तिबेनवा अत्रुगिरिय कडुवेले सह कोलंब नूर मार्ग याकरमिन भाविताकरण विकल्प मार्गयक बनुवे वेलिहिंद मार्गयै एम मार्गये प्रतिसंस्करण कटयुतु संदहा कडा दमा तिबेन अतर तवमत मार्गये एति पालमद अलुत वेडियाकरन नहे मीट विरोधे दक्वमिन प्रदेशवासीन अद विरोधतावेक निरत वुना ईट समग जनबल वेगिये वृत्तिय समिति केंदवुम करु प्रियंत पद्पेरिय महताद एक्व सिटिया मुल्गल दिला मास 9कट आसन्न कालय नव एसमेंदुवक सकस करला मे वेडे पटंग गन्न यापने प्रदेशे कोविल वले एति गलिन निलन लाद देव पिलिम सोरागेन इहल मिलकट विकुरुन पुद्गलीन देदेनकु अत्त डंगुवट गेन तिबेनवा ओउन वयसावरुदु 25 सह 27 हैवरदि पुद्गलीन बवाय वार्ता वन्नी मेम पिलिम सोरागेन कोलम प्रदेशे पुद्गलीन वेत इता इहल मिलकट अलविकरन बवाय वार्ता वन्नी सिद्धिय संबंधयेन यापने पोलिसिय वेडिदुरु परीक्षण पवत्वनु लबनवा देन व्यापारिक पुवत विशेषांगय मिरट प्रमुखतम मूल्य आयतनयक वन वैलिबल फिनेंस जनता मेहवरहि यदन सुविशेषी समागमक अनुराधपुर विलच्चिय पेमाडुव प्रदेशे पदिंचि असरण जनताव वेनुवेन वियलि आहार मलु बेदा दीमे वेडसटहनक अद वैलिबल फिनेंसि मूलिकत्वयेन सिदुवुना मेम अवस्थावट वैलिबल फिनेंसि नियोज्य सामान्य अधिकारी लक्ष्मण वन्यारच्चि महता ऐतुलु एहि कार्यमंडल सामाजिकयेन पिरिसक्द एक्व सिटिया मम सतुर मे अवस्था मट लबादुनट गोडा पिंसिद्देना बडुमल्ला गोडा मट वेदगत वेलिबल फिनेंस समागम अद दिन अनुराधपुर महाविलच्चिय प्रदेश दिलुद जनता वेलियाहार बेदादी मे कर्तव्य कदिन अभी क्रियात्मक अतटम वेलिबल फिनेंस समागम मेन वेरसटान राशि अग्दिवेन पूरा क्रियात्मक लीन मे एक तरह अवस्था पमनाई अभी इदिरी बलापुरुत्तीन कालीन अवश्यतावट श्रीलंका विविध प्रदेश जनता मे आकार सेवावान सफलट එත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.